ගරු එමතුමා ලබා දීපු දීර්ඝ විස්තරයත් එක්ක මෙරටේ තෙල් මිල සම්බන්ධව පහුගිය කාලේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් මිල ඉතා සීඝ්‍ර ලෙස පහළ වැටුණා. හැබැයි ගරු කතානායකතුමනි ඒ වාසිය මෙරටේ ජනතාවට දුන්නේ අධිකරු ජනාධිපතිතුමා වෙන ආකාරයකට සමනුයි පරිප්පුයි මිල අඩු කළා සතියක්ද කොහෙද ඒක තිබුණේ මම හිතන මේ රටේ එනම් තෙල් මිලෙන් ලැබෙන ඒ වාසිය ජනතාවට පරිප්පු සමන් වලින් දෙන්න ගියාට දෙන්න උනේ නැහැ. දැන් දීර්ඝ කාලයක් හරි හරි ඉතින් හරිම රිදෙනවා හරිම රිදෙනවා නේ අනකොට ඒ නිසා දරු කතානායකතුමනි මම මෙතුමගේ අහනවා ඒ එදා අවඥා සහගත වේ මිල සූත්‍රයේට විවේචනය කරපු ඔබතුමන්ලා ඒ වාසිය ජනතාවට නොදී අද වෙනකොට අපි දකින්නවා තෙල් සංස්ථාව පාඩු ලැබනවා ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ ඒ නිසා ගරු ඇමතුමනි දැනගන්න කැමති මේ වෙනකොට පුවත්පත් වල තියෙනවා ගෑස් මිල හෙට අනිද්ද වැඩි වෙනවා කියලා තෙල් මිල වැඩිවීම ගෑස් මිල වැඩිවීමක් ප්‍රශ්නේ ඉදිරි මාස කීපය තුල සිදු වෙනවද නැද්ද කියන එක දැනගන්න කැමති ඔබතුමා කරන ප්‍රකාශ ගැන විශ්වාසයකුත් නැහැ නමුත් ටික ගරු ඇමතිවරයා විදියට මේ උත්තරතර පාර්ලිමේන්තුවට ඒ පිළිතුර ලබා දෙයිද කියලා අහනවා අරු කතානායකතුමනි එම මන්ත්‍රීවරයා ගැන රටේ ජනතාවගේ තියෙන විශ්වාසය අපි එතුමාලගේ පක්ෂය ගැන මේ රටේ ජනතාවගේ තියෙන විශ්වාසය අපි හොඳටම දැක්ක පහුගේ මැතිවරණවලදී ඒ වගේ අපි කෙරේ ජනතාවගේ තියෙන විශ්වාසයත් ඒ ආකාරයෙන් පෙන්වලායි තියෙන්නේ ඒ කියන්නේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තෙම මතුවෙන්නේ නැහැ ගරු කතානායකතුමනි පසුගිය ආණ්ඩුවේ මිල ප්‍රතිපත්තිය උනේ සෑම මාසයකටම වරක් ලෝක වෙළඳපොලේ මිල ඉහළ පහළ යෑමේ බර හෝ බර ජනතාව මත පැටවීම නිරන්තරයෙන් මිල වෙනස් වීම ලෝකයේ දියුණු රටවල් පාවිච්චි කරන පිළිවෙතක් බටහිර මානසිකත්වයට හිටපු ආණ්ඩුවක් විදිහට අර ලෝකයේ අනිත් රටවල් දිනපතා වෙනස් කරනවා දැක්කම මේ අය හිතුවා අපිත් මාස්පතාවත් මේක කරන්න ඕනි කියලා. නමුත් අපේ වගේ ජනතාවගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වැය වෙන පසුබිමක නිරන්තරයෙන් මිල උච්චාවචනය වීම ජනතාවගේ ජීවන තත්ත්වයට බලපානවා. අනිත් පැත්තෙන් ජනතාව රටේ නිෂ්පාදනයේ නිෂ්පාදන පිරිවැයට බලපානවා. මෙන්න මේ නිෂ්පාදන පිරිවැයත් ජීවන වේදම පාලනයටත් නිෂ්පාදන පිරිවැය ස්ථාවර මට්ටම පවත්වා ගැනීමත් සඳහා ඉන්ධන මිලේ විචල්යන් රජයේ විසින් අවශෝෂණය කර ගැනීමෙන් ස්ථාවර මිල ප්‍රතිපත්තියක සිටිය යුතුයි කියන එක තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒ අනුව තමයි වසර එකමාරකට ආසන්න කාලයක් අපි මිල වෙනස් නොකරමින් හිටියේ. ඉදිරියේදී අපි දන්නවා මේ වන විට තමුන්නාන්සලා අවසාන වශයෙන් මිල වැඩිවීම කර 2019 සැප්තැම්බර් 1 වෙනිදා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60යි. මේ වෙනිට ඔබතුමා අන්තර්ජාලය පාවිච්චි කරොත් බලාගත හැකි ඊයේ වන විට එක ඩොලර් 64 දක්වා ඉල නැගලා තියෙනවා. නමුත් ලෝක වෙළඳපොලේ මේ අයගේ මිල සූත්‍රයේ අනුව නම් මේ වෙනිට මිල වැඩි කර තිබිය යුතුයි. නමුත් අපි මිල වැඩි කිරීමක් කරලත් නැහැ. අපි මේ වන විට මිල වැඩි කිරීමේ තීරණයක නැහැ. ලෝක වෙළඳපොලේ මිල තවදුරටත් තියලා ගිහිල්ලා ආණ්ඩුවට හැකි පමණ අපි දරා ගන්නවා. දරා ගන්න බැරි වුණොත් පමණමයි ඒ බර පාරිභෝගිකයට මාරු කරන්නේ. ඒ නිසා මේ මොහොතේ ලෝක වෙළඳපොලේ දැවැන්ත මිල ඉලයක් සිද්ධ වෙලා තිබුණත් එයින් සංස්ථාව පාඩු ලැබුවත් අපි සූදානම් නැහැ ඒ බර ජනතාව මත පැටවීමට. ගරු කතානායකතුමනි මේ අපේ ඇමතුමා මේ රටේ ජනතාව නොම ගෑවන බොරතෙල් බැරලේ රුපියල් 13ට තිබිලත් 13ට තියෙනකොට අඩු කරන්න හිතුනේ දැන් ජනතාව ගැන මහා විශාල අනුකම්පාවක් ගත මම දෙවෙනි ප්‍රශ්න විදිහට අහන්න කැමතියි ඔබතුමා මේ රටේ කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට ප්‍රකාශයක් කරා ජාතියට සතුරුදායක ආරංචියක් කිය ඉන්දියාවට පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් පවරා දීපු තෙල් ටැංකිය ටික අපි පවරා ගත්තාය කියලා ඒ ගැන අපි සතුරු වෙන ඔබතුමාත් හොඳ දේශප්‍රේමී දේශ පාලන චිකිදේ කර ප්‍රකාශය. නමුත් අපි දැන් ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා ඔබතුමාට පිස්සු කියලා ඉවරයි. මම දන්නේ ඔබතුමාට පිස්සු කියලා කියන්නේ මේ රටේ අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානී විදියට. ඇත්තටම එතුමා කියපේක ඇත්තද නැත්නම් ඔබතුමා කරපු ප්‍රකාශය ඇත්තද කියන එක මේ රටේ ජනතාවට දැනගන්න කැමතියි. ඔබතුමා කරුවේ පවරා ගැනීම ඇත්තද අර අගමැතිතුමා කියපු කතාව ඇත්තද කියලා. ගරු කතානායකතුමනි අගමැතිතුමා මානසික වෛද්‍යවරයෙක්ගේ කාර්යය කාර්ය කරන්න යන්නේ නැති බව මට විශ්වාසයි. ඉතින් එතුමා ඒ කාර්යය පටන් ගත්තොත් තමුන්නාන්සලා තමයි පටන් ගන්න වෙන්නේ. ඒ නිසා එතුමා ඇමිලිබිටි පැත්තේ ඇවිල්ලා ওই නිර්ණය කරන්නේ නැහැ. කෙසේ වෙතත් ගරු කතානායකතුමනි ඉන්දියාව 2013 පෙබරවාරි මාසේ එක්සත් ජාතික පක්ෂය අපේ රට සතු ජාතික සම්පතක් වෙන අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහයේ තෙල් ටැංකි 100ක් තිබ 100ම ඉන්දියාවට දීලා දැම්මා. එතකොට අපි අද ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඒ තෙල් ටැංකි
කඤ්‍ය තෙල් නීතිගත සංස්ථාවට බහුතර කොටස් තියෙන ඉතුරු කොටස් ඉන්දියාවට තියෙන සමාගමකින් පාලනය කරන්න මෙන්නුට කැමති වෙලා තියෙනවා. තමුන්නාන්සලා සමාරු ක්‍රම එක නැගිනිර ජැටියේ වගේමනේ කියලා. නැගිනිර ජැටියේ තිබුණේ 100ට 100ක් අපට තියෙන එකෙන් 149ක් ඉන්දියාවට දෙන්න. මෙතන මේ වෙනුවට 100ට 100ක් ඉන්දියාවට තියෙනවා. ඒකෙන් බහුතර කොටස් අපිට ලබා ගැනීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒදී මම ඒ කරපු මම මගේ ප්‍රකාශය කරා නුදුරු අනාගතේම ඉන්දියානු තෙල් ටැංකි සංකීර්ණයේ අපසතු වෙනවා කියලා මම ඊළඟට පැහැදිලි කරා. ඒක බහුතර කොටස් අපිටත් ඉතුරු කොටස් ඉන්දියානු තෙල් සමාගමටත් තිබෙනවා කියලා. එක්තරා නාලිකාවක් තමන්ගේ එසර ප්‍රවෘත්ති වල නැත්නම් නිවුස් ඇලර්ට් එක මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තිබ්බේ. ඒගොල්ලෝ කළ යුතුව තිබුණේ oil tanks in Trincomalee will be ours in near future කියලා. හැබැයි ඒක පරිවර්තනය කරලා තිබ්බේ ශ්‍රී ලංකාව will reacquire the oil tank farm in Trincomalee කියලා. reacquire කියන්නේ අත්පත් කරගන්න, අර ඉඩම් අත්පත් කරගන්න වගේ ගිහිල්ලා අල්ල ගන්නවා කියන අදහස එන්නේ. ඉතින් ඒ ඒ ප්‍රවෘත්තිය ඒ විකෘති වුණු නෑ බොරුවක් නෑ ඇත්තක්. අත්පත් කරගන්නවා කියන එක බොරුවක්. බලහත්කාරයෙන් ගැනීම. ඔබතුමාට පොඩ්ඩක් මේ ඉංග්‍රීසි වචන දෙකේ තේරුම දිහා තේරෙන්නේ නැද්ද? ඔබතුමා හතරේ පන්ති ඉංග්‍රීසි ඉගෙනගෙන නැති කියලා මම හිතනවා. ඒකවත් තේරෙන්නේ නැහැ නේ. හතරේ පන්ති තේරෙනවනේ. ඒ ඇති හොඳට වැඩි මං කියන්නේ තේරුම් ගන්න නේ අහගෙන ඉන්න. ඒ නිසා ගරු කතානායකතුමනි ඒ ඒ සිංහල සිංහලෙන් කරපු කතාව ඉංග්‍රීසියට වැඩි පරිවර්තනය කළා. අර එසන ප්‍රවෘත්තියක් නැත්තම් නිවුස් ඇලර්ට් එකක් කියලා තිබ්බා. ඒ අනුව ඉන්දියාවේ පුවත්පත් දෙකක් ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තිබුණා. ශ්‍රී ලංකාව will reacquire oil tank farm in Trincomalee කියන කාරණේ. ඒ අනුව තමයි ඉන්දියානු තානාපති කාර්යාලයේ පැහැදිලි කිරීමක් කළේ. ඒ ඉන්දියානු පැහැදිලි කිරීමේ ඉතා නිවැරදිව සඳහන් වෙනවා ශ්‍රී ලංකාවට අත්පත් කර දීමක් ගැන අපි සාකච්ඡා කළා නෑ. නමුත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ඒකාබද්ධ සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඉතාම නිවැරදිව